ජනතාවට ලබා දෙන්නේ වස විස ඇති විදුලියක්. ඒක මේ වහලේ තියෙන විදිහට හයි කරලා හරියන්නේ නැහැ. ඒකෙන් අමතර විදුලිය මේ අපතේ යාමක් සිද්ධ වෙනවා. අපි විදුලි බල ඒකකය රුපියල් 25ත් 8ත් අතර මුදලක පත් කරගන්න පුළුවන්. ඒකට රුපියල් 15කට අපි විදුලිය දුන්නොත් ඒ සඳහා සම්මත වෙන ගෑස් සිලින්ඩරයක බිල රුපියල් 2400. විදුලි බල අවශ්‍යතාවය 100%ක් අවුරුදු 3ක් ඇතුළත සම්පූර්ණයෙන් විසඳගෙන ඉන්ධනවලට යන වියදම් වලට තිත තියන්න පුළුවන්. ඒ වගේ ඉතින් මෙහෙම බලනකොට මේ විදුලි බලය සූර්ය බලයෙන් නිපදවන එක තමයි එකම විසඳුම අපි කියලා අපි කිව්වට, නමුත් මේකෙන් අපි ජනතාවට ලබා දෙන්නේ වස විස ඇති විදුලියක්. මොකද මම එහෙම කියන්නේ විදුලි බලයේ ගුණාත්මකතාවය, වෝල්ටීයතාවය සහ අනිත් කාරණා ගොඩක් තියෙනවා ගුණාත්මක භාවය මනින. ඒකෙන් ප්‍රථමයෙන් වෝල්ටීයතාවය බැලුවොත් සමස්ත විදුලි පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවක් දැන් විදුලි බල වෝල්ටීයතාවයේ උපරිම සීමාව ඉක්මවා ඔවුන්ට විදුලිය සපයනවා. ඒ කියන්නේ විදුලි බල සීමාව තියෙන්නේ වෝල්ට 230 6ක උපරිම සීමාවකට යටත්. ඒ කියන්නේ වෝල්ට 243යි දරන්න පුළුවන් ඕනම විදුලි පාරිභෝගිකය තමන්ගේ ගෙදර වෝල්ටීයතාවය මැන බලන්න. උදේ 8න් පස්සේ සාමාන්‍යයෙන් 10න් පස්සේ හවස 3 විතර වෙනකම් වෝල්ටීයතාවය වෝල්ට 250 55 ඉක්මවපු වෝල්ටීයතාවයක් ඔබට හම්බ වෙන්නේ. ඒක නොදෙනුවත්ව ඒක විස සහිත විදුලියක් ඔබගේ උපකරණවලට බලපානවා. ඒක රටක් පවත්වගෙන යන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි. කවුරු හරි පාරිභෝගිකයෙක් මේ සඳහා අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගත්තොත් විදුලි වල මණ්ඩලයට සිදු වෙන විශාල වියදමක් දරන්න මේක කන්ට්‍රෝල් කරනවා. ඒක නිසා මේක අපි වසවිස පෙරණයක් සහිතව තමයි මේක දෙන්න ඕන. වසවිස පෙරණයක් සහිතව තියෙන උපකරණය තමයි විදුලි මණ්ඩලයේ ට්‍රාන්ස්ෆෝමර් එක. ඒ කියන්නේ ඊට විශාල පරිමාණයේ මෙගාවොට් එක දක්වා ගිහිල්ලා ට්‍රාන්ස්ෆෝමරයක් කරහා මේ විදුලිය දෙන්න පුළුවන් නම් මේ විදුලි ඒකකයක් රුපියල් 25 සිට 8 දක්වා අඩු කරන්න පුළුවන් කාලයත් එක්ක. ඉතින් ඒ වගේ එන විදුලිය අපිට එවෙලේ පරිභෝජනයට හරි එහෙම නැත්නම් ගබඩා කරන්න හරි ඉඩ දීලා ඒ ගබඩා කිරීම තුළින් විදුලි වල පද්ධතිය ස්ථායී තත්ත්වයට පත් කරනවා නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් විසඳුම. ඒක දැන් විදුලි බල පැනලයක් ලංකාවට ගෙන්නුවොත් ඒක නිශ්චිත ආනතියකින් නිශ්චිත දිශාවකට හයි කරන්න ඕනේ. ඒක මේ වහලේ තියෙන විදිහට හයි කරලා හරියන්නේ නැහැ. ඒකෙන් අමතර විදුලිය මේ අපතේ යාමක් සිද්ධ වෙනවා. ඉතින් එහෙම නිසා එම කරුණු හරියට පටන්ගෙන විදුලි බල මණ්ඩලය මුණපා සිටින මූල්‍යමය මේකටත් මූල්‍යමය තත්ත්වයට ඩොලර් අවශ්‍යතාවය පිරිමහ ගන්නත් මම විසින් දෙවරක් ලංකාදීපේ පත්‍රයට ලිපි ලියලා පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම හොඳම විසඳුම සූර්ය බලය තමයි. නමුත් ඒ සූර්ය බලය කියන්නේ විටින් විට වෙනස් වෙන ශක්ති ප්‍රබවයක්. ඒ ශක්ති ප්‍රබවය ස්ථායි විදුලි බලයක් බවට පත් කරන සරල දැන් තාක්ෂණික ක්‍රමවේද තියෙනවා. ඒව භාවිතා කරලා යම් කිසි ඒක ඵලදායි සීමාවකින් මේ ගෙවල් වල විදුලි බලය හදන්නේ නැතුව ඊට උඩින් මම යෝජනා කරලා තියෙනවා විදුලි බලය සහ කෘෂිකර්මය ඒකාබද්ධ කරගත්තු මෙගාවොට් එක ප්‍රමාණයේ ව්‍යාපෘති. එම ව්‍යාපෘති සඳහා සමාගම් සකස් කරලා ඒ සමාගම් වල කොටස් අලවිය තුලින් ඩොලර් අර්බුදයක් රුපියල් අර්බුදයක් විසඳ ගන්න පුළුවන් විදුලි බල බණ්ඩේට. එහෙම විසඳගෙන අපිට ඉදිරියට ගියොත් අපි විදුලි බල ඒකකය රුපියල් 25ත් 8ත් අතර මුදලක පච්චර ගන්න පුළුවන් දිවා කාලේ. එතකොට ඒ දිවා කාලයේ යන විදුලිය අපිට එවෙලේ ආහාර පිසීම සඳහා, බැටරි චාර්ජ් කිරීම සඳහා, වාහන ආරෝපණය කිරීම සඳහා පාවිච්චි කරන්න ටැරිෆ් එකක් අයක්‍රමයක් හඳුන්වා දුන්නත් උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් වෙනම මීටරයක් දාලා මේ විදුලි වල ප්‍රශ්නේ සම්පූර්ණයෙන් අපිට විසඳ ගන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගිකයාට උද්දමනයට හේතු නොවෙන්න හොටෙල් වලට දවල්ට ඒ කාලේ විදුලිය පාවිච්චි කරන්න පුළුවන් ඉවුම් කටයුතුවට. එතකොට රුපියල් 15කට අපි විදුලිය දුන්නොත් ඒ සඳහා සම්මත වෙන ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2400යි. වාහන කිලෝමීටරයක් දුවන්න පුළුවන් රුපියල් 2.50කින්. ඉතින් එහෙම දෙයක් තියෙද්දි අපිට මේක හරි විදියට කළමනාකරණය කරලා පාවිච්චි කරන්න පුළුවන් නම් මං හිතන්නේ රටේ උද්දමනයට මේ ඩොලරේ අගය
අපි හුඟාක් මුදල් වියදම් කරනවා විදුලි බල ජනනය සඳහා ඉන්ධන ගේන්න. මේක නිමා කළා 100%ක් පුනර්ජනනීය බලශක්තිය වලට අපිට යොමු වෙලා අපිට පුළුවන් ඒ තුලින් අපේ අවශ්‍ය සම්පූර්ණ විදුලි බල ශක්ති විදුලි බල අවශ්‍යතාවය 100%ක් අවුරුදු 3ක් ඇතුළත සම්පූර්ණයෙන් විසඳගෙන විසඳ කළා අපිට මේ අවශ්‍ය මේ ඉන්ධන වලට යන වියදම් වලට තිත තියන්න පුළුවන්. ඒ වගේම ප්‍රවාහණයෙන් කොටසකට තිත තියන්න පුළුවන්. ඒ වගේ ගෑස් වලින් කොටසකට තිත තියන්න පුළුවන්.